अनंत बुदुगुण बलेन अनंत दंगुण बलेन अनंत समगुण बलेन मा हेतु सिलु सत्वयो निदुक्कित्वा नीरोगिवित्वा सुपत्वित्वा दुखिन मिदित्वा सबदत पैमिनित्वा निवंदकित्वा हिमनाम पिन्नतुनी अभी सुनु मोता ही भागतुन से देशना कोट वदाल ही मैत्री भावना माई अभी सुनु मोता के प्रगुण कले ती बलन पिन्नतुनी बुद्रजान वहां से त्रिपिटक धर्मे तुल देशना कोट वदाल यमेक मलक सिमिद मोता मेच्चित वडनोना अनेक महत्फलाय महानिसंशय के मलक सिमिद मोता मलक सूद आग्रहण तरम सुनोना अनेक मेचित महत्फल महान संसाई देश मैत्री बुद्धिजानी सूत्र देश मित्ता निशांस सूत्र देशनावागे विपरीत पुते पवा सदाहन वेन में पिनतुन उदिन नहाल असाधे वेन ये सूत्र देशना वन देशना कुट वदाल मैत्रीय वडन आकारे गयन ये पिनतुन यार मलक सिमिन महता विच्चित मेसा महापल महानिशांस वन्ने आई ये पिनतुन हितला बलान मेसा मगम द्वेषे गयन सुलु मोहतक द्वेष अपायगामी निरेगामी अकुशलया सिद्ध कर गाना प्रमाण अपेन सुलु मोहतक देवगी तपर कीपे का द्वेष अति महा अकुशलया सिद्ध कर गाना अपेन तुम दानो अतीते बुद्ध काले गयन बेलुवत देवदत्त अजासत्त हिमा गांधिया वगी मैत्री चित्ते उदाहरण असंबाधा
නැත්නම් අපි අපි හිතමු අපේ පැරණි අපි මිත්‍යා දෘෂ්ටික කාලේ පුද්ගලයෝ පාප මිත්‍ය සේවනය කරපු කාලේ අන්කිසි අපේ සතුරන් ඉන්න පුළුවන් සංසාරේ පුරාසම මේ ජීවිතේ අපි ධර්ම මාර්ගයට ඇවිල්ලා මේ මිත්‍යිත වඩන්න පටන් ගන්න පස්සේ අන්න අතීත සතුරු එහෙම බාධා නැහැ වෙනතු එහෙම පුද්ගලයෝ ළඟ අපේ මෛත්‍රිය එතනින් එහාට නවතින ඒ සියලු සත්‍යෝ විනිවිද යන සියලු සත්‍යන්ටම මේ සිත අපි පතුරවන්න ඕන සම්බාධ අවීරම් අසපත්තම් බාධා වෛර සතුරන් රහිතව අප්‍රමාණ මිත්‍සිත වඩන්න කියලා ඒ ගාථාව කියන්නේ ඒ වගේම අපි සුළු මොහොතක කලින් ඒ වැළුවා පේනෙන නොපෙනෙන දුර සිටින ළඟ සිටින විශාල සත්‍යෝ කුඩා මධ්‍යම ප්‍රමාණ සත්‍යෝ කෙලෙස් සහිත සත්‍යෝ කෙලෙස් රහිත සත්‍යෝ ඉපදී සිටින සත්‍යෝ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොපමණ උළුල් පරාසයක් මේ ගාථාවන් තුළ සූත්‍රය තුළ දක්වලා තියෙනවද කෙලෙස් සහිත සත්‍යෝ රහිත සත්‍යෝ සියලු සත්‍යෝ කොටස් දෙකකට බෙදලා තියෙනවා බලන්න කෙලෙස් අඩු සත්‍යෝ ඉන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි මගඵල ලැබෙන සත්‍යෝ ඉන්නවා බලන්නේ සියලු දෙනාටම මෙත් වඩනවා පේනෙන නොපේනෙන දුර සිටින ළඟ සිටින දුර කිව්වම කෙලවරක් නැහැ පෙන්නතු මේ ලෝක විශ්ය ආදී අනන්තයි සත්වයන්ගේ කෙලවරක් නැහැ ලෝක ධාතුවල ලෝකවල සකලවල කෙලවරක් නැහැ එහෙමනම් බලන්න මේක සීමාවක් නැහැ ඒ විදිහට ඉපදෙමින් සිටින ඉපදිලා සිටින සත්‍යෝ මේ වගේ ඉපදෙමින් මේ මොහොතේ සත්‍යෝ ඉපදෙමින් ඉන්නවා සමහර සත්‍යෝ කවුරුසේ ඉන්නවා එහෙම නැත්නම් සමහර සත්‍යෝ මේ මොහොතේ ඕපපාතිකව ඉපදෙමින් ඉන්නවා වෙනතන සතර අපාය සත්‍යෝ වෙන්න පුළුවන් ප්‍රදත් රූපී ප්‍රේත කොටාස වෙන්න පුළුවන් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම උපත් වෙන්න පුළුවන් අමනුෂ්‍යයන් වෙන්න පුළුවන් එහෙමනම් ඉපදෙමින් සිටින ඒ වගේම ඉපදී සිටින ඒ සියලු සත්‍ය ආරමුණු කරලා තියෙනවා ඒ වගේම තව සුන්දර උපමාවක් සඳහන් වෙනවා මාතායතානිය පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවාම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ පන්නේ සුන්දර උපමාවක් වෙන තුරු භාගතුන් වහන්සේ අම්මා උදාහරණයක් අරගෙන තියෙනවා අම්මා කියන උතුම් ඒ තනතුර මෙතන උපමාවට සූත්‍රය ඇතුළත් කරලා තියෙනවා මවක් තමන්ගේ එකම පොදු දිවි පුදා රකින්නේ යම්සේද අනේ වගේ සියලු සත්‍යයන් වෙත මෙත් වඩන්න කියලා දැන් බලන්න කියන තුනේ අම්මා කියන ගුණය තිරිසන් සතෙක් තුළ පවා තියෙනවා තිරිසන් සත්‍යයන් පවා තමන්ගේ එකම දරුවා ඒ දරුවාව දිවි පුදා රකින්න අවස්ථාව සූත්‍රදේශනාවසානෙ කියනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විරත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රාහ්මණේතං විහාරං විදමාහු බලන්න එහෙමනම් මෙත් වැඩි යුතු ආකාරය ගැන කියනවා සතර ඉරියව්ව සහ ඒ අතර තියෙන ඉරියව් තව තියෙනවා තිත්තං චරං නිසින්නෝවා ඉරියව් සතර ඉරියව් ප්‍රධාන වශයෙන් හතරයි ඉඳගෙන ඉන්න ඉරියව් ඉඳගෙන ඉන්නවා සැතපෙලා ඉන්නවා ඒ අතර ඉරියව් තියෙනවා ප්‍රධාන ඉරියව් වලට අමතරව ඒ වගේම සැතපෙලා නොනිදා ඉන්න සිහියෙන් ඉන්න මොහොතේ මෙන්න මේ කියන මෛත්‍රිය පිළිබඳ වූ සතිය වඩන්න කියන ඒ තමයි සතින් අරිට්ටේ ඒ කියන්නේ මේ මෛත්‍රිය වඩන්න කියන එකයි එහම වඩනවා නම් ඒක බ්‍රහ්ම මේතම් විහාරං ඉදමාහු බ්‍රහ්ම විහරණය මේ විදිහට මේ මෙත්සිත වඩනවා නම් ඒක බ්‍රහ්ම විහරණයක් කියලා ඒ ගාථාවේ කියනවා. වෙනතනේ බ්‍රහ්මයා වාසය කරන විහරණ හතරක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන
ब्राह्म्यागे विहरणे ब्राह्म्या वासे करन अन्ने गुणधर्म तो දැන් බලන්න පේනවා මේ බ්‍රහ්ම ලෝකේ සමාධියම වඩලා ඒ සකස්සුම උපත නිරන්තරයෙන් ඒ ධ්‍යාන වලට සමවැදලා තමයි වාසය කරන්නේ. උන් තුල ඇලීම් ගැටීම් නැහැ. ඒ ධ්‍යාන සමාපatti තුල අන කරුණාව, මෛත්‍රිය, මොදිතාව, උපේක්ෂාව අනුන්ගේ දුකේදී तो उन्होंने कहा थी उड़ाव पकार कराने इतने में करुणा होने मायित्री ये वे कहना बैदी लती है ने पीने तो तब क्या ने कोड़ा मायित्री थी ना वो करुणा है कि ना क्या ना अपाहास हुई ये वे विनाश काम दिगुना टेबा संबंध है ये वाके एक मुदी था दिमाग पे आने थी ना ने तमाम के दरुआ के दिवनों අපිට සතුට වෙන්න පුළුවන් නම් අන්නේ පිළිදෙන මුදිතාවුනේ. ඒ වගේම උපේක්ෂා ඒක බොහොම උතුම් ගුණයක් වෙනතුනේ. මේ ධර්මාර්ගයේ ඉහළම ඉහළටම යන්න අවශ්‍ය වෙන ගුණයක් උපේක්ෂා. ඇලීම් ගැටීම් ඇලීමෙත් නැහැ ගැටීමෙත් නැහැ අතර මධ්‍යස්ත උපේක්ෂාවෙන් ඉන්න. ඇලින්නේ ඇලීමට යන්නේ නැහැ ගැටීමට යන්නේ නැතුව උපේක්ෂාව තුළ අපිට ඉන්න පුළුවන් නම් අන්නේ මේ ධර්මාර්ගය ඉදිරියට යන්න අත්‍යවශ්‍ය ගුණයක්. කනමි බ්‍රහ්මී වාසය කරන මෙන්න මේ විහරණ හතර තුල අනේනම් ඔබ සතර ඉරියව්ව තුල සා ඉනමතර ඉරියව්ව තුල සීල ඉරියව්ව තුල මෙන්න මේ කියලා මෙච්චිත වඩනවා නම් ඔබ බ්‍රහ්මී වගේ වාසය කරන ඒ මොහොතේ බ්‍රහ්මයාගේ විහරණයෙන් වාසය කරන පෙරතුනේ මේ ඒතම් සතින් අදිත්තේය අපි कर्मस्थाने वे बुद्धानुस्सतिये वेवा मरणानुस्सतिये वेवा खये खये स्वभावे अनित्य स्वभावे मैत्रीय ऐसी अल्लाह तो अभी सिहि अवश्य ऐसी कमठान वड़न सिहि लौकिक देव तत्वश्य लोकोत्तर देव तत्वश्य लोकोत्तर अष्टांगिक मार्ग पावती सती तम सम्मा सती विशेष महासतिपट्टानेसना मतलब मैं सत्र सभी पट्टा ने तो मैं बिल्कुल नहीं सम्मा सती के नाम की प्रदान वाशी है भाई सम्मा बाया में सती सम्मा समाधि के नाम को तुना मा इकड़ा सम्मा देव लाती है सम्मा बाया में सती समाधि के नाम को तुने इकड़ा सम्मा देव लाती है निश्चित अल्लाह ना सत्र सभी पट्टा ने है तुला इमाना पेन तो नहीं मैं गाता हूँ तुला මේ විදිහට මෙච්චිත වඩන්නේ කියලා භාගතුන් වහන්සේ අන්දරව දාලා අවසාන ගාථාව කියවෙනවා. විත්‍ත්‍ය අනුභවගමන සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදම් නහි ජාතු ලබ්ධසේයම් පුනරියති. දැන් බලන්න මේ පිළිතුර අහලා තියෙන කරණීය මෙත්ත සූත්‍ර දේශනාව පිළිතුරු දේශනා කරන්න හේතුව සූත්‍ර දේශනාව නම් පොඩි දරුවන් පවා අපි දකින විහාරස්ථානයේදී සජ්ජහානා කරනවා බොහොම උනන්දු වෙයි. ඒක තාමත් වටින දෙයක් වෙනුයි. ඒ තාමත් උතුම් බුද්ධ දේශනාව මෙච්චිත කියන්නේ භාගතුන් වහන්සේගේ අවවාදය. මේ දේශනාව දේශනා කළේ මම හිතේ කියනවා. මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා කරන වනාන්තරයට පිටත් වෙච්ච මොහොතේ මේ වෘක්ෂ දේවතාවුන් ගින් යම බාධා ඇතුණා. මොකද වෘක්ෂ දේවතාවුන් भावना
හිරිහැරයක් වුණාකම ඇති වුණා ඒ ගැන යොවුන් විවිධාකාර විදිහට ශබ්ද රූපවල බය කරන්න පටන් ගත්තා බුද්ධ කාලෙ වෙච්ච මේ සිද්ධිය වෙනතු ඉතින් වෙනා පිටුනාංශලා බුදුරජාණන් වහන්සේ මොන ගැහිලා වන්දනා කළ මේ ගැටලුව පැවසු මොහොතේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරණීය මෙත්ත සූත්‍ර දේශනා වදාළා මේ සූත්‍රයට අනුව ඔබ මෙත් සිත වඩන්න මේ කියන ගුණාංග මේ දේශනා තුළ වල බොහොම වැදගත් ගුණාංග ගණනාවක් කියලා ඔබ දතුනි මේ ධර්මාර්ගයේ ගමන් කරන කෙනෙකුට භාවනා කරන්න අත්‍යවශ්‍ය ගුණාංග සප්පෝජෝච සෝජෝච සෝජෝ තස්සමුදු අනතිමානි සන්තුෂ්සෝච සුඛරෝච මේ කියන ගුණාංග කියනවා සෝජ බව මුදු බව ලදදී සතුට වෙන බව දැඩි ගති ඇති බව මේ වගේ ගුණාංග මේවා අවශ්‍ය වෙනතුනි මේවා තියෙනවා කියන්නේ කෙලෙස් තදයි දැඩි කියන්නේ එහෙමනම් මේ විදිහට මෙච්චිත වඩන්න කියලා බුදුරජාණන්සේ දේශනා කළා එහෙමනම් මේ සූත්‍ර දේශනාව සත්‍යනා කිරීමෙන් මෙච්චිත වැඩිවීමෙන් අර පෙරදී අර ගැටලුව වික්ෂුණාංශයට මඟ ඇරුවා එමෙන් ගාථා අවසාන ගාථා ධර්මයේ සඳහන් වෙනවා පෙරදෙනි දිට්ඨිං අනුභවගමන සීලවා සම්මා දිට්ඨිය ගැන සීලය ගැන මෙතන සඳහන් වෙන්නේ එහෙමනම් දැන් මේ විදිහට මෙත්සිත වඩන කෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත නම් ආර්ය සීලයෙන් යුක්ත නම් ආර්ය දර්ශනයෙන් යුක්ත නම් අන්න පෙරදෙනි යා නැවත මෞර්ය සපලිස්ම ගන්න කැමෙන්නේ නැහැ කාමයෙන් ගින්නලා කාමයෙන් කෙරේ තියෙන අල්ම තණ්හාව විරුද්ධ කරලා යා සියලු දුකෙන් නිදහස් වෙන මෞර්යසක පිළිසිඳ ගන්නෙ නැහැ අනාගාමී වරහත්වයටපත් වෙනවා බලන්න දෙන්න තුනේ බුදු දේශනා අවසන් වෙනවා නිවන් මඟ සම්පූර්ණම කියවෙනවා චතුරාර්ය සත්‍ය ගැන ගැඹුරින් ඒ සූත්‍ර ගාථාව තුළ සඳහන් වුණා අනේහි ඒ අර්ථය කියවෙනවා පිළිතුරු ඒ බව කියනවා දිට්ඨි තරව ගමන සීලවා සම්මා දිට්ඨි ආර්ය දර්ශනයෙන් යුක්තනා සීලෙන් යුක්තනා යා දුකින් නිදහස් වන බව කියනවා එහෙමනම් මේ භික්ෂු වහන්සේ එදා මේ පිළිතුරු සද්ධර්මයේ ආපු පිළිසම් කොච්චර ධර්මය අහන තිබුණත් පිළිතුරු අපි මේ විදියට අඛණ්ඩව යමක් භාවිතා බහුලී කතා කරලා නැත්තම් වඩලා නැත්තම් අනේක ඔහුට ධර්ම අවබෝධ කරගන්න බෑ. ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නේ නෑ හිත. හිත මෝරලා නෑ. ඒ අවශ්‍යතරට ධර්ම අවබෝධය පිණිස හිත මෝරලා නෑ. එහෙනම් අන්න බුදුරණවහන්සේ ඒ සඳහා තමයි පාර පෙන්නේ මෛත්‍රිය තුලින්. ඒ වගේම වෙනතුනි මේ පිනතුන් දන්නව පිළිපොත් දෙතින මෙත්තානි සංස සූත්‍රය. දැන් බලන්න මේ සූත්‍ර දේශනාව තුළ දක්වනවා කොහොම සුන්දර විදියට මෙත්තායි වික්‍රේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතා යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය අරිචිතාය සුසමාරද්ධාය බලන්න පිළිතුර මේ කියවෙන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය යමෙක් භාවිතා කරනවා නම් බහුල වශයෙන් වඩනවා නම් යානාවක් මෙන් වඩනවා නම් වැඩි දෝ ආකාර ගන්නා කියනවා පිළිතුර. ඒ සියල්ල කියෙවෙන්නේ මේක අඛණ්ඩව සියලු ඉරියව් තුළ භාවිත බහුලී කතා කරන්න කියලා. ඒ විදිහට වඩනවා නම් ඔහුට 11 සාන සංසම්. මොනවද මේ 11 සාන සංසම් වෙන්නේ තුනේ? මේ මෙච්චිත වඩන කෙනා සුවසේ විදරෝ සුඛං සුපති සුඛං පටිපුඤ්ඤති නපාපකං සුබිනං පස්සති නපුරු සිහින දකින්නේ නැහැ සුවසනෝ සුවසේ විදිනෝ නපුරු සිහින දකින්නේ නැහැ මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්කන්ති නාස අග්ගි වා විසං වා සත්තං වා කමති තුවඩං චිත්තං සමාධියති මුකවර්ණෝ විප්‍රසීදති මේ වගේ ඒකොළු සානේ සංසේ කියවලෝ වෙනතු මෙත්සිත භාවිතා බහුලී කතා කරත් ලැබෙන 11 සානිසංස.
කෙනෙකුට සමහර ආනිසංස ලෞකිකය වගේ පෙන්නන්න පුළුවන් වෙනවා. ඒ ලෞකික පැත්තකුත් තියෙනවා. බලන්න සුවසේ නිදනෝ සුවසේ පිපිදෙනෝ. මේක කොච්චර වැදගත්ද කියලා තුන. තිරිසන් සතෙකුට සෝනින්දක් නැහැ. විනාඩි ගණනක් ඇස් දෙක පියාගෙනට බය වෙලා හැරෙනවා. බලන්න එක තිරිසන් ආත්ම භාවයේ පෙර සිල් පද බිඳලා ලෝභ ද්වේෂ හිතට යට වෙලා සතර පායේ ලැබුණු ආත්ම භාවයේ නිසා අන්න ලැබිලා තියෙන බිය තැති ගැනීම සතර පායෙන් එකක් තමයි තිරිසන් ලෝකේ. අපිට ස්පනා පිට මේ මනුෂ්‍ය ලෝකේ දකින්න තියෙන සතර පායෙන් එකක් තිරිසන් අපාය. අන්න පෙරදී බොහෝ සත්ව දුක් විඳිනවා. එකිනෙක ගොදුරු කරගන්න තිරිසන් ලෝකේ මේ භයානක ප්‍රතිගඩක් තියෙනවා. ඒ සසර බිය තමයි කියවෙන පිටතු. එතන බලන්න ධර්මාර්ගයේ ගමන් කරන සිල් රකින බණ භාවනා වඩන දන් දෙන මේ පුද්ගලයා පිටතුනේ සුවසේ මිදෙනවා. බලන්න මෙත්සිත ගැන පමණයි කියලා තියෙන්නේ. මෙත්සිත වඩන කෙනා සිල් රකිනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ පිටතු. පංචශීල ගැන මේ පිළිතුරු දුන්නා. කුමක් ප්‍රථම ශික්ෂාපදේ? සත්ව හිංසාවෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා. එහෙනම් මේ හැම තැනම මෛත්‍රිය තියෙනවා පිළිතුරු. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව නැති තැන තමයි සත්ව හිංසනය කරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වළදවා හැදෙන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන, හිස් වචන. මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි නිසා, පාප මිත්‍ර සේවනය නිසා, කරුණා මෛත්‍රිය මේ ගුණ සසර වඩලා නැති නිසා මේ විපාක සිල්පද විදිහට යමේ. එමනම් බලන්න පිළිතුනේ මෙච්චිතක් වඩන්න ඔබට රුපියලකවත් වියදමක් තියනවාද? අනේ ධර්ම මාර්ගේ කොපමණ සුන්දරද පිළිතුනේ. හැබැයි ධර්ම